Thusi bro YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ Blitzwolf FYE4 කියන true wireless earbud එක ගැන. ඉතින් මම මේක ගත්තේ මේ hand free එකෙන් අපි සින්දුව හද්දී පැටලෙනවා බෙල්ල වටේ පැටලෙනවා. නමුත් වැර ගොඩයි. නමුත් මේක එහෙම නැහැ. පැටල ගන්න නැතුව අපිට සින්දුව අහන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක ගැන විස්තර. මේක unbox කරමු දැන් මොනවද මේකේ තියෙන්නේ කියලා බලමු. මේක කොහොමද වැඩ කරන්නේ? මේක ගැන අපි දැන් කතා කරමු. Unbox කරපු ගාම අපිට උඩින්ම බලා ගන්න පුළුවන් වෙන user manual එක. ඉතින් මේක කියනවාට මේක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මාස 18ක warranty card එකකුත් මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ box දෙකක් අපිට බලා ගන්න පුළුවන්. එක box එකක් නම් plastic අයින්ත් එක නිකන් cardboard වගේ. මම මේ cardboard පෙට්ටිය මෙහෙම ගන්නවා. බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේකේ අපිට බලා ගන්න පුළුවන් USB cable එකක් තියෙනවා. ඊට පස්සේ ear caps ටිකක් තව අමතරව අපිට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ box එකේ මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මේකේ අපිට charging box එක, ඒ කියන්නේ අපේ earbud එක charge කරගන්න පුළුවන් වෙන්නේ මේ box එකට දාලා. ඉතින් මේ box එකේ තියෙනවා battery එකක්. මේකේ තියෙන battery charge කරන්න තමයි මේ වගේ micro USB cable එකක් හම්බලා තියෙන්නේ. ඒක අපිට මෙතනට plug කරලා අනිත් පැත්ත අපේ PC එකට එහෙම නැත්නම් laptop එකට plug කරලා charge කරගන්න පුළුවන්. එහෙම නැත්නම් power bank එකකුත් මේක charge කරගන්න පුළුවන්. අපිට මේ charging box එකේ ඇතුලේ battery එකක් තියෙනවා. මේ බැටරි එකේ ඇම්පියර් ගාන වෙනවා මිලි ඇම්පියර් 500ක්. ඒ වගේම මෙයාලා කියන විදිහට මේ එක ඉයබඩ් එකක මිලි ඇම්පියර් 50ක බැටරියකුත් ඇතුළත් වෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ ඉයබඩ් දෙකෙන් අපිට ඉතින් මේ වගේ පඩල ගන්න නැතුව සින්දු අහන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ බේන්ස් තියෙනවා. ඇත්තටම හොඳටම හොඳයි. මම මේක පාවිච්චි කරා. මට හිතෙනවා ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. මේ දෙක දැන් අපි මේක බ්ලූටූත් වලින් තමයි කනෙක්ට් වෙන්නේ. ඉතින් මේ දෙකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ලේටස්ට් බ්ලූටූත් 5.0 මේ ඉයබඩ් දෙකේම ඇතුළත් වෙනවා. ඒකෙන් දා ගොඩක් ස්පීඩ්, ඒ කියන්නේ ගොඩක් හොඳට අපේට සින්දු අහන්න පුළුවන්, කෝල්ස් ගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ෆෝන් එක චාර්ජ් වෙන්න දාලා තියෙද්දි බ්ලූටූත් වලින් අපිට මේක කනෙක්ට් කරලා සින්දු අහන්න, කෝල් කරන්න ඒ හැම එකක්ම පුළුවන්. දැන් අපි බලමු අපේ ෆෝන් එකට මේක කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් අපේ ෆෝන් එකේ බ්ලූටූත් ඔන් කරලා මේ දෙට යන්න. ඊට පස්සේ පුළුවන් ඇඩ් නිව් ඩිවයිස් වලට යන්න. ඉතින් මේක කරද්දී අපේ ඉයබඩ් දෙක මෙතනින් එලියට අරගෙන තියෙන්න ඕනේ. මේ විදිහට මම එලියට ගන්නවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Blitzwolf අපේ ඉයබඩ් දෙක මෙන්න මෙතනින් පෙන්නනවා. මේ දිහා මම එක පෙයරින් කරලා එක කනෙක්ට් කරනවා. ඔන්න දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් කනෙක්ට් වුණාට පස්සේ මේ ඉයබඩ් වල බැටරි ලයිෆ් එකත් මෙන්න මෙතන සඳහන් වුණා. දැන් මේකේ 100%ක් බැටරි එක තියෙනවා කියලා මෙයාලා කියනවා. ඉතින් මේකේ තියෙන වාසිය තමයි අපි සින්දුවක් අහයිද්දි මෙහෙම ඇතුළට මේක දාපු ගාම අපිට බලා ගන්න පුළුවන් මේ බ්ලූටූත් එක ඩිස්කනෙක්ට් වෙලා ඒක නවතිනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම අපි මේක මෙහෙම එලියට ගත්ත ගමන්ම මේක ඔටෝමැටික් අහපව් තප්පර ගානක් පොඩි කාලයක් ඇතුළත මෙදිර කනෙක්ට් වෙනවා. තුවාට දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ගොඩක් ලේසි මේකේ මෙතන ලෙෆ්ට් රයිට් කියලා ගහලා තමයි, කියන්නේ අපේ ඉයබඩ් වලත් මෙතන ලෙෆ්ට් රයිට් කියලා සඳහන් වෙනවා මේ දෙකේ. ඒකට මේ දෙක අපිට කැමති එකකට මේක දාන්න බැහැ. මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේක මෙතන කාන්දමක් වගේ එකකින් මෙන්න නිවර්දිව මෙතනට වැටෙනවා. මේ දෙක අනිවාර්යයෙන්ම ගලපලා දාන්න ඕනේ. ඒ වගේම තමයි අපිට මේ charging box එකේ බලා ගන්න පුළුවන් වෙනවා battery life එක. මේ charging box එකේ battery කොච්චරක් තියෙනවද කියලා මෙතන මේ මෙතන අපිට level එක පෙන්වනවා. ඉතින් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේකේ battery එක තියෙනවද කියලා. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේ charging box එක එකපාරක් charge කරලා මේ earbud දෙකම හතරපාරක් charge කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඔකෝර ගමනක් යද්දී මේ ඉයබඩ් දෙකේ බැටරි වැස්ස කියලා මේක charge එක ගහ ඉන්න ඕනේ නැහැ. මේකේ බැටරි තියෙම නම් ඔයාලට ඔටෝමැටික් මේකට දාපු ගමන්ම charge වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අපිට මේ ඉයබඩ් දෙකේම දෙපැත්තේ මේ බටන්ස් තියෙනවා. මෙන්න මෙතන මේ බටන් ක්ලික් කරලා අපිට කෝල් එකක් එද්දී ආන්සර් කරන්න පුළුවන්. ඒ වගේම අපි මියුසික් එකක් අහනවා නම් ඒක ෆෝස් කරන්න, ඊට පස්සේ ප්ලේ කරන්න, එහෙම නැත්නම් අපි ඩබල් ටැප් කරොත් අපිට
ට්‍රක් එකක් මියසික් වීඩියෝ මේ මියසික් එක ට්‍රක් එක මාරු කරනවත් අපිට හැකියාව තියෙනවා මේ මෙතන අපේ ෆෝන් එක අල්ලන්නේ නැතුව. ඒ වගේම තමයි අපිට අමතර ear caps හම්බෙලා තියෙනවා. එතකොට අපේ කනේ size එකට මෙවුවා මෙහෙම ගලවලා high කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ කැමති එකක් වාගේ චින් චූටි කරත්න චූටි කරන්නට ලොකු ගන්න ලොකු ගන්නට මේ විදිහට ගලවලා මේව දාගන්න පුළුවන්. ඉතින් earbud දෙකේ නම් කිසිම ගැටලුවක් නැහැ මට නම් හොඳට මේකේ sound එකක් තියෙනවා bass එකක් තියෙනවා. බැටරි එකත් හොඳයි. ඒ වගේම තමයි මේක අපි මෙහෙම සින්දු හද්දි කනට ගහගත්තට පස්සේ කන ඔහම අපේ ඔළුව හැරවුවා කියලා මේක වැටෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒකේ වැටෙන්නෙම නෑ. හොඳ හිර වෙනවා. හැබැයි මේක ගහනවා නිදාගත්තොත් නම් ඇඳ නිදාගත්තොත් නම් උදේට පොඩ්ඩක් ගැලවෙන්න ගැලවෙලා තියෙයි. ඊට පස්සේ එහෙම ඇරෙන්න මේ අපි පාරේ යද්දි මේක ගහගෙන ඇවිද්දා ඔළුව හැරවුවා කියලා මේක වැටෙන්නේ නැහැ. ඉතින් අද මම කතා කරේ Blitzwolf FYE4 කියන through wireless earbud දෙක ගැන. ඉතින් හෑන්ඩ් ෆ්‍රී එකකට වැඩිය මේක ගොඩක් වටින්නේ. ඒකේ වයර් ටික වයර් එක වුණාම ඒක පැටලුනට පස්සේ ලිහින්න ඕන. නමුත් මේක එහෙම නැහැ. ගත්තකම අපේ සින්දු ආන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලත් මේක මිලදී ගන්න පුළුවන්. මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියනවා. ඔයාලට එතනින් ගිහිල්ලා ඔයාලට Banggood site එකෙන් ඔය ගෙදරටම මේක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් subscribers ලක්ෂයට ඔන්න මෙන්න කියලා දෙන්න අනිවාර්යෙන් subscribe කරලා support එකක් දෙන්න. කියලා අපි ඉක්මනින්ම අලුත් video එකකින් හම්බෙමු. ඔබට සුබ දවසක්.